හිතවා මිට්ටෝනි. සංගමරයේගේ පහර කෑම නිසා බරපතල රෝගී තත්ත්වයෙන් පසුවෙන ශිෂ්‍යයෙක් සම්බන්ධයෙන් මේ වෙනකොට වැලිගමෙන් වාර්තා වෙනවා. මේ අවාසනාවන්ත සිද්ධියට මූලික දීලා තියෙන්නේ වැලිගම සිද්ධාර්ථ විද්‍යාලයේ ශිෂ්‍යයෙක්. මේ ශිෂ්‍යයා මෙවර සාපෙළ විභාගයට පෙනීහින්න හිටපු ශිෂ්‍යයෙක්. මේ සංගමරයා දැනට ජීවත් වෙන්නේ කෝවිල් කන්ද වැලිගම පන්සල ඇතුළේ. කෝවිල් කන්ද වැලිගම පන්සලේ ජීවත් වෙන මේ සංගමරයාගේ නම තමයි පැනහැටියන සෝබිත. පැනහැටියන සෝබිත කියලා කියන්නේ අග්‍රබෝධි පන්සලේ තියෙන පිරිවෙනේ උගන්වන හාමුදුරු කෙනෙක්. කොහොමෙතත් මේ සංගමරයා මේ ශිෂ්‍යයාට පහර දීම කරලා තියෙන්නේ කෝවිල් කන්ද වැලිගම පන්සල ඇතුළේදී. මේ පහර දීම සිද්ධ වෙලා තියෙන්නේ අප්‍රේල් මාසේ 25. තමන්ගේ විභාගයට අවශ්‍ය කරන ලියවිලි ලබා ගැනීමෙන් අනතුරුව මේ ශිෂ්‍යයා තවත් ශිෂ්‍යෝ කිහිප දෙනෙක් සමග පන්සලට ගිහින් තියෙනවා. ඒ පන්සලේදී තමයි මේ හාමුදුරන්ගේ පහර කෑමට ලක් වෙලා තියෙන්නේ. මේ සිද්ධියට මේ ශිෂ්‍යයාට අමතරව තවත් ශිෂ්‍යාවක් පහර කෑමට ලක් වෙලා තියෙනවා. මොවුන් සියලුම දෙනා මේ වැලිකන මේ හාමුදුර එහෙම නැත්නම් මේ සංගමරයා පහර දුන්න බවට මේ වෙනකොට බොහොම පැහැදිලිව සාක්ෂි දරනවා. අදාළ ශිෂ්‍යයා පහර කෑමෙන් අනතුරුව තමන්ගේ දෙමෝපියන් විසින් මැදිහත් වෙලා මුලින්ම වලාන රෝහලට ඇතුළත් කරලා තියෙනවා. හැබැයි බරපතල තත්ත්වයෙන් පසු වෙච්ච මේ ශිෂ්‍යයා වහාම මාතර රෝහලට මාරු කරලා ඇරලා තියෙනවා. ඉන් පස්සේ එහිදී බරපතල ශල්‍ය කර්මයක් කිරීමෙන් අනතුරුව ඔහුගේ ප්ලීහාව ඉවත් කිරීමක් සිද්ධ වෙලා තියෙනවා. ඉන් පස්සේ දවස් 4ක් දැඩි සත්කාර ඒකකයේ ඉඳලා තියෙනවා. මේ ශිෂ්‍යයා රෝහලින් එළියට ඇවිල්ලා තියෙන්නේ මැයි මාසේ 23. හැබැයි අපි නිරන්තරයෙන්ම කියනවා වගේ නඩුත් හාමුදුරන්ගේ බඩුත් හාමුදුරන්ගේ කියනවා වගේ මේ සංගමරයා අත්තඩංගොට ගන්නෙ 29 අප්‍රේල් මාසේ 29 අත්තඩංගොට අරගෙන මේ ශිෂ්‍යයා බරපතල රෝගී තත්ත්වයෙන් රෝහලේ ඉඳිද්දිම අප්‍රේල් මාසේ 30 අපදීමක් සිද්ධ වෙලා තියෙනවා මාතරය මහේස්ත්‍රාත් උසාවියේදී. නිත්‍රෝණි සාමාන්‍යයෙන් පවතින තත්ත්වයේ තමයි කිසියම් කෙනෙක් බරපතල රෝගී තත්ත්වයකින් පහර දීමකින් පස්සේ බරපතල තත්ත්වයක රෝහලක ඉන්න අවස්ථාවකදී මෙවැනි අපදීමක් සිද්ධ වෙන්නේ නැහැ. හැබැයි මේ සංගමරයට තියෙන දේශපාලන බලය සහ අනිකුත් බලය පාවිච්චි කරලා පොලිසිය මැදිහත් වීමෙන් තමයි මේ අපගැනීම සිද්ධ වෙලා තියෙන්නේ. ඒ නිසා නිවැරදිව නීතිය ක්‍රියාත්මක වෙනවද කියන එක බරපතල ප්‍රශ්නයක්. නිත්‍රෝණි මේ විදිහට ගමේ මිනිස්සුන්ගෙන් දාන වේල කාලා ගමන් මිනිස්සු දෙන සිවුර ඇඳගෙන ගමේ මිනිස්සුන්ටම කොකා පෙන්නන පන්සලට එන ළමයින්ට කොස්සෙන් ඉදලෙන් ගහලා ඒ ළමයින්ගේ ජීවිතය අඳුරු කරන්නට තරම් සංගමරයන්ට බලය ලැබුණේ කොහොමද කියන එක බරපතල ප්‍රශ්නයක්. මේ වෙනකොට නිරන්තරයෙන්ම පන්සල් ඇතුළේදී පහර කාපු ශිෂ්‍යයන් සහ කුඩා ළමයින් සම්බන්ධයෙන් මාධ්‍යට නිරන්තරයෙන්ම තොරතුරු වාර්තා වෙනවා. අනිත් කාරණය තමයි මේ පහර කෑම නිසා මේ වෙනකොට මේ ශිෂ්‍යයාට මෙවර සාපෙළ විභාගයට මුහුණ දීමේ හැකියාවක් ලැබිලා නැහැ. තාමත් මේ අදාළ ශිෂ්‍යාව අධිකරණ වෛද්‍යවරයා වෙත යොමු කිරීමක් සිද්ධ වෙලා නැහැ. ඊටත් වඩා අවාසනාවන්ත සහගත සිද්ධිය තමයි මේ දරුවාව ජීවත් කර ගැනීම සඳහා තමාගේ පියාට විශාල මුදලක් මේ වෙනකොට යට කරන්නට සිද්ධ වෙලා තියෙනවා. එක් අවස්ථාවකදී තමන්ගේ දරුවට අවශ්‍ය කරන බෙහෙතක් හොයාගන්න කොළඹවත් මාතරවත් නැතුව අවසානයේදී අනුරාධපුර ප්‍රදේශයේ තියෙන පාම්සියකට ගිහිල්ලා තමයි බෙහෙත් අරගෙන ඇවිල්ලා තියෙන්නේ. මේ වෙනකොට දවසකට විශාල මුදලක් මේ පියාට මේ දරුව වෙනුවෙන් වැය කරන්නට සිද්ධ වෙලා තියෙනවා. හැබැයි කාලකන්ණි සංගමරයෝ ප්‍රදේශයේ ඉන්න සමහර සංගමරයෝ මේ දෙමව්පියන්ට මේ වෙනකොට බලපෑම් කරලා තියෙනවා මේ පැමිණිල්ල සමතයකට පත් කරගනින් කියන කාරණේ. මිත්තෝරුනි ඒ වගේම තවත් ස්වාමීන් වහන්සේ කෙනෙක් බලපෑම් කරලා තියෙනවා කීයක් හරි දෙන්නම් මේක මේ පැමිණිල්ල ඉවත් කරගෙන සමතයකට එන්නයි කියන කාරණේ. මිත්තෝරුනි දවසින් දවස අපේ රට යන්නේ බල්ලට, බල්ලෝ පාලනයට එනවා. මේක නවත්තන්න පුළුවන් ඔබටත් මටත්. ඒ නිසා මේ හැකියාව ඇති දැක්මක් ඇති සමාජ දේශපාලන කණ්ඩායමක් සමග අපි පෙමුණට යමු. මිත්‍රෝනි අර්ගතය ජයග්‍රහණය නොමැති ඔබට සිහිපත් කරමින් මා ඔබෙන් සමුගන්න. ඔබ සැමට ජය.